Bandura Jayasekara Samaga. I born Subudasanak Mapudia Pendalam Patangana. Megama Sagat Antrajaling may good morning. Modian Wagi, Ohe Ratunaturu Nidagana in a native Nagitimu, Guys Kielame Antrajaling Hoyagati. Hamadanat Madanaka and Nagit Lapitikatin, Subudasana Sirudanatam Pathikada, other Bandula Jayasekara Neveini, Mamarinas Mohammed Mataka Sambandwini. Prakata Deshapan Hakri Davicharaka, Sanjeeva Ranatunga Mahata. I go on Subhadasa. Ranatungala, Avama, Ahan Karna Degatiyo. Eka cricket, Anika Deshapan. Cricket to Limpatanga. Oba cricket creed a cake it up. Nikang, Vachana ki picking you with a cricket kuhamal. Ita cricket creed ava. මම ගොඩක් ආදරය කරනවා අද ක්‍රීඩාවට වැඩිය මොකද අපි එදා වෘත්තීය මට්ටමේ ක්‍රීඩාවක් නෙමෙයි අප ක්‍රීඩා කරේ අපිට තිබ්බ ආඩම්බරය රට නියෝජනය කිරීම සහ ක්‍රීඩාවට තිබ්බ ඇල්ම ඉතින් ඒකත් එක්ක යද්දී අපි ඒ කියන්නේ මුදල් පසුපස ගියනේ අපි ක්‍රීඩාවට ආදරය කරා අපි දැක්කා මේ කොයි කාලෙද මේ කියන්නේ මේ කියන්නේ 90 ගණන් වල 92 ඒ වගේ කාලේ මිනිස්සු ඒත් ආදරය කරා අපි ලෝක කුසලානය දිනලා නැහැ ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකෙක්ව රටේ ජනතාව ආදරයෙන් වැළඳගත්තා ඒ ක්‍රිකට් දක්ෂතා හින්දාමට වැඩිය රටට ගෙන අභියෝග ඒ කියන්නේ රටට ගෙන කීර්තිය හින්දා මිනිස්සු ආදරය කරා අපේ පෞද්ගලික දක්ෂතා මත නෙමෙයි ඉතින් ඒ වගේ නොඑක් දේ හින්දා මං හිතන්නේ එදා ක්‍රීඩාව අද ක්‍රීඩාවට වැඩිය ඉතා ලස්සනයි ඉතා සුඳුරුයි කියලා මං විශ්වාසයි ඒ කියන්නේ ක්‍රිකට් වසන්තේ පටන් ගත්තේ කාලේද වසන්තය පටන් ගන්නේ ලෝක කුස්ලානේ දිනනවානේ 96 ඒකත් එක්ක තමයි ක්‍රිකට් වල වසන්තය පටන් ගන්නේ ඒ කියන්නේ වෘත්තිය ඒක මං වසන්තය කියන්නේ කඩාවැටීම කියලා තමයි කියන්නේ හැබැයි ලෝකේ පිළිගැනීම පටන් ගන්නේ 96ත් එක්ක හැබැයි ක්‍රීඩාවක් හැටියට එදා තිබ්බ ඒක ක්‍රීඩාව හරි සුඳුරුයි අද තියෙනවට වැඩ මොකද ඒක අපි මුදල් පස්සේ ගිය දෙයක් නෙමෙයි ඒකේ මිනිස්සු පොර කෑවේ නැහැ පරිපාලනයට එදා කරන්න හිටියේ නැහැ අද මුදල් නැහැ හින්දා මේ ලොකු ප්‍රශ්න තියෙනවා එතෙන්ට තමයි මම එන්න හදන්නේ එදා ක්‍රිකට් පාලක මණ්ඩලයක් එහෙමද ශ්‍රී ලංකා ක්‍රිකට් වගේ එකක් තිබුණා නේ ඔව් හරි එතන තිබුණාද අද වගේ තත්ත්වයක් නෑ එදා තිබ්බේ නෑ අපි කොටින්ම කියනවා නම් මට මතකයි මම ක්‍රීඩා කරනකොට ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපතිතුමා කවුද කියලාවත් දන්නේ නෑ අපි එදා නායකත්වයේ දුන්නේ අර්ජුන රන්තුංග මහත්තයා මගේ සහෝදරයා අපිට කිසිම පරිපාලකයෙකු එක්ක සම්බන්ධතාවයක් තිබ්බේ නෑ අපිට තිබ්බේ ක්‍රීඩා කරන්න ඉතින් ඒ වෙනස ඒ එදා තිබ්බ දේ නෙමෙයි අද තියෙන්නේ දැන් ක්‍රිකට් වල පරිහානියක් තියෙන කියලා ඔබතුමා කියනවා හරි ක්‍රිකට් ක්‍රීඩාවේ පරිහානියක් මං කියන්නේ පරිපාලනයේ ලොකු ප්‍රශ්න ගොඩක් තියෙනවා කියලා මං දකිනවා හරි දැන් මේ ප්‍රශ්න විසඳන්න රණතුංගල ඉන්න මොනද නෑ මම විශ්වාස කරන්නේ ඒක රණතුංගලා ඉන්න ඕනේ කියලා හැබැයි අනංක පුද්ගලයෝ මුදල් පසුපස යන්නේ නැති මිනිස්සු කොට්ටාසයක් මේක පස්සේ ඉන්න ඕනේ ක්‍රීඩාවකට අවංකව ආදරය කරන කොට්ටාස හැබැයි දැන් රටේ වෙලා තියෙන්නේ අපි හරියට දොස් කියනවා දේශපාලඥයාට පරිපාලකයාට මේ සියල්ලටම දොස් කියනවා හැබැයි අවසානයේ හිතන්න ඕනේ මේ සමාජය තුල අර සමාජයේ කොටසක් තමයි උතන්ට එන්නේ ඒ සමාජයේ ඇඟිල්ලෙන් ගණන් ගන්න පුළුවන් ගණන් කරන්න පුළුවන් පුද්ගලයෝ ඉන්නවා මුදල් පසුපස හඹා නොයන. ඉතින් ඒ කොට්ටාසයක් හොයාගන්න නැතුව මේ ක්‍රිකට් පරිපාලනය හදන්න බෑ. අද වෙලා තියෙන්නේ අර්ජුන රණතුංග මහත්තයා ගැන එදා හිටපු අදටත් මං හිතනවා එදා ක්‍රිකට් ක්‍රීඩාව කරද්දී මුදල් පසුපස ගියේ ඔහු දේශපාලඥයෙක් හැටියට බලේ නැති කාලේ බලේ ඉන්නකොටත් පසුගිය කාලේ එහෙම ගියේ නෑ ඒ ක්‍රමයත් එක්ක ඔහු ගැන වැඩියෙන් කතා කරනවා හැබැයි එහෙම කියලා හැම රණතුංග මෙතනට ඕන කියන මතේ මං ඉන්නේ නෑ දැන් මේ පාර ක්‍රිකට් නිලවරණයට රණතුංගල දෙන්නෙක් ඉදිරිපත් වුණා මේ රණතුංගල දෙන්නම නිලවරණය අවසන් වෙනකොට නැහැ ඒ කියන්නේ තේරිච්ච කොටසේ නැහැ දැන් ඒකෙන් අදහස් කරනවාද නැ තවදුරටත් රණතුංගල වන නැහැ ක්‍රිකට් පරිපාලනය ගෙනියන්න තවායටත් පුළුවන් ඒක එක අනිත් පැත්තෙන් කියනවා කියවෙච්ච වචන කීපයක් තියෙන එකක් මාෆියාව අනිත් ව්‍යාපාරික මේ ව්‍යාපාරයි ක්‍රිකට්ුයි කියන එක එකක්ද දෙකක්ද මම ඕක ගැන හරියට තර්ක කරනවා හැබැයි අද ව්‍යාපාරයක් වෙලා වෘත්තීය මට්ටමට එන ව්‍යාපාරයක් වෙලා හැබැයි ඒක තමයි නොවෙන්නම තිබ්බේ නැත්තේ කියලා මං කියනවා මාෆියාව කියන කතාවත් එක්ක මම දකින දවස් තමයි මං කිව්වේ අර සමාජ ප්‍රශ්නේ තියෙන්නේ ක්‍රිකට් පාලක මණ්ඩලයට එන්න ඡන්දෙ ගන්න ඕන
ඡන්ද ගන්න නම් මේගොල්ලෝ කරන්නේ ඒගොල්ලන්ගේ පෞද්ගලික මුදල් නෙමෙයි ක්‍රිකට් වලට ගලාගෙන එන මුදල් මේගොල්ලෝ ක්‍රීඩා සමාජ වලට බෙදනවා කියලා මේගොල්ලෝ ක්‍රීඩා සමාජ වලට තමයි යවන්නේ හැබැයි ඒවෙන් යැපෙන්නේ ඒ ක්‍රීඩා සමාජ වල නිලධාරීන් ඔවුන්ට ක්ලබ් හදාගන්න ක්‍රිකට් ක්‍රීඩාවට නෙමෙයි ඒක යන්නේ ක්ලබ් වල මත්පැන් ඒවා එහෙමත් නැත්නම් කොන්ත්‍රාත්තුවක් දානවා මිලියන 10කට වියදම මිලියන 5 ඉතුරු දේ මඩි ගහ ගන්නවා එහෙමත් නැත්නම් එක එක තමන්ට ඡන්දෙ දුන්න ක්‍රීඩා සමාජ වල ඒව කණ්ඩායම් වලට ඇතු කරනවා එහෙමත් නැත්නම් රැකියා දැන් විශාල වශයෙන් ඇති වෙලා තියෙනවා ක්‍රිකට් පාලනය තුළ ඒ පුද්ගලයන්ට පොරොන්දු දෙනවා රැකියා දෙනවා කියලා ක්‍රිකට් පාලනය තුළ මේ වැනි දේවල් කරමින් තමන්ගේ බලය ගන්නවා ඉතින් මට තියෙන ඒ ඒ ඒ චෝදනාව තමයි මං කියන්නේ මෙච්චරම ආදරේ පුද්ගලයෝ නම් මේ ලංකාවේ ක්‍රිකට් වලට මං හිතා පළවෙනියට කරන්න ඕන දේශපාලඥයෝ මේ මේ ක්‍රිකට් පරිපාලනට එන එක අයින් කරන්න ඕන මොකද ඒක සියලු සමාජයට මොකද මං කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාවට ඔච්චර ආදරේ නම් දේශපාලඥයෙක් වෙන්න එතනට එන්න ඕනේ මොකද දේශපාලනයට ඊට වැඩිය වගකීමක් තියෙනවා එතුමාට ඒ දේශපාලඥයන්ට තියෙනවා රටට හදන්නේ රට හදන්න ජනතාවපත් කරලා තියෙනවා ඒ වගකීම කරන්න ඕනේ ක්‍රිකට් පරිපාලනයට එන්න ඕනේ ක්‍රිකට් පරිපාලනය තුළ ක්‍රීඩා සමාජවල හැබැයි අමංග පුද්ගලයෝ දැන් අර්ජුන රණතුංග මහත්තයා ගැන කිව්වොත් එතුමා ක්‍රිකට් ක්‍රීඩාව ගැන දන්න හසල දැනුම ඔහුගේ ප්‍රයෝජන ගොඩක් තියෙනවා හැබැයි මමත් විශ්වාස කරනවා අර්ජුන රණතුංග මහත්තයාට ක්‍රිකට් පරිපාලනට එනවා නම් දේශපාලඥයන් ඉවත් වෙලා එන්න ඕන මොකද දේශපාලනය කරන්නයි මේක කරන්නයි හරියට කරන්න පුළුවන්කමක් තියෙද හැබැයි එතුමා දක්ෂණන් එක් කරගන්න පුළුවන් ඇති හැබැයි මම අවංකව හිතනවා මෙච්චරම ආදරේ නම් අර්ජුන මහත්තයා තිලංග සුමතිපාල මහත්තයා මේ දේශපාලඥයෝ එන්න ඕනේ ඒ දේශපාලනයෙන් ඉවත් වෙලා ඉතින් මේකෙන්ම පේනවා මේකේ තියෙන්නේ මොකද්ද පිටිපස්සේ කියලා ඉතින් දේශපාලන ගමට මේක හයියක් කරගන්න හදනවා නම් කවුරු හරි ඒක මං එකඟ වෙන්නේ. ඒ වගේම දේශපාලනය ක්‍රීඩාවේ හයියක් කරගන්න හදනවා නම් ඒකත් වැරදි. ඒක හින්දා තමන්ගේ නිවැරදි දැක්මක් තියෙන්න ඕන. ඒ වෙනුවෙන් කැප වෙන්න ඕන. ඒක මෙතෙන්දි මතුවෙන තත්ත්වෙත් ඒකයි දැන්. ඇමතිවරු උත්සාහ කරනවා මේ ක්‍රිකට් පාලක මණ්ඩලයට එන්න. මේක නිකන් මේ අර උඩකින් පල්ලේ හත ගන්නවා වැඩක්. නමුත් ඒ පල්ලේ හත ගන්නවා නම් එතන මසුරන් තියෙන්න ඕනේ. නෑ ඒක දේශපාලඥයන් එන්න හේතුව තමා ක්‍රිකට් ක්‍රීඩාව තුළින් බලයට ඒක ලොකු හයියක් වෙනවා ඒක හින්දා තමා දේශපාලඥයෝ එන්නේ මම අර්ජුන රන්තුංග මහත්තයාව එතනට දාන්න අකමැති අර්ජුන රන්තුංග මහත්තයා දේශපාලඥයා වෙන්නේ ඉස්සෙල්ලා ඉඳන් ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් හැබැයි තිලංග සුමතිපාල මහත්තයත් ඒ පැත්තෙන්ම හිටියා හැබැයි මම මේ දෙන්නගේ වෙනසක් දකිනවා අර්ජුන රන්තුංග මහත්තයා කියන්නේ දැන් තිලංග සුමතිපාල මහත්තයාගේ ක්‍රමවේදය තමයි මේ දේශපාලන සංස්කෘතියත් එක්ක ගිහිල්ලා ඒ බලය ලබා ගන්න එක. අර්ජුන රන්තුංග මහත්තයාට ඊට වෙනස් දර්ශනයක් තිබ්බේ. හැබැයි අද අර්ජුන රන්තුංග මහත්තයයි තිලංග සුමතිපාල මහත්තයයි කියන දෙන්න අතර වෙනසක් නැහැ. ඒකට අර්ජුන රන්තුංග මහත්තයාටත් බැනලා වැඩක් නැහැ. මොකද මේ පැවැත්වෙන සංස්කෘතිය තුළ මේ අපේ ජීවන රටාවල් තුළ මිනිසුන්ට දෙන්න ඕන යම ගන්න. ඉතින් ඒකින්ද මේක කරනවා. ඉතින් මේ ලංකාවේ ඒගොල්ලන්ගේ පෞද්ගලික මුදල් නෙමේ. මම දකින්න දෙයක් තමයි මේ එන පරිපාලකයෝ ගොඩක් වෙලාවට කරන්නේ ක්‍රිකට් ක්‍රීඩායි මුදල් තමන්ගේ වගේ දෙනවා. අර පුද්ගලයෝ තරවටිලා මේක කරනවා. අන්තිමට හානියෙන්නේ ක්‍රීඩාවට කියලා මේගොල්ලෝ තේරුම් අරන්. දැන් ඔබතුමා කියන විදිහට දැන් මෙතන අභියෝගය තියෙන්නේ ක්‍රිකට් පාලක මණ්ඩලයට එමරත් වැඩිය මෙන්න මේ වගේ දේවල් එළියට දැමීම කියලා මම හිතන්නේ. ඒ කියන්නේ මේකට මක්ක මේ ක්‍රිකට් අපේ රටේ ක්‍රිකට් වසන්තයක් තිබ්බා. මේ ක්‍රිකට් වසන්තේ දැන් අතු ගෑවිගෙන යනවා. ඒ කියන්නේ කඩාවැටීමට ලක් වෙනවා. ක්‍රීඩකයන්ට බලපෑම අපි දන්න පෞගිය කාලේ කිව්වා මේ ක්‍රිකට් පාලක මණ්ඩල විකට් එක වගේ හිටියා කියලා මේ ටීම් එකට. එතකොට ටීම් එකනේ මේ ඉස්සරහට යන්නේ පාලක මණ්ඩලේ ප්‍රෙෂරයිස් කරනවා. අමුතුම ආතතියක් දෙනවා. දැන් අපි දැක්ක පත්‍රයේ ඊයේ පෙරේදා තිබුණා මේ ක්‍රීඩා ඇමතිවරයා පැරදීමට හේතු විමසන්න මේ ක්‍රිකට් ක්‍රීඩකයොත් එක්ක දැන් කතා බහක් කරන්න යනවා. හේතු විමසන්න යනවා. ඒක නිකන් අනිසි බලපෑමක් නෙමෙයිද? අනිවාර්යෙන් මේ ඕක තමයි තේරුම් ගන්න ඕන. මේක දෙකට ගඩා ගන්න ඕන. පරිපාලනය කියන්නේ ඒ ආයතනය තුළ මුදල් හදන්න, ඒ වගේම මේ මුදල් හරි විදිහට ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කරන්න ගෙනියන එක. ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ ඒක දෙන්න ඕන කළමනාකරුවෙක්, නායකයෙක්, තේරීම් කරන. ඒකට වෙනම ස්ට්‍රක්චර් එකක් තියෙනවා. ඒ අයට ඒ වැඩේ කරන්න දෙන්න ඕන. ඒ දෙක වෙන් කරගෙන යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ පරිපාලනයේ මොකක් හරි අංශයකද ඒ පරිපාලනයට එන ඒ ක්‍රීඩාව හා සම්බන්ධ අංශ දෙක එක්ක අහු කරලා අහන්න ඕන මොකද්ද මේ වැරද්ද ඕගලන්ට මේක කරන්න බැහැද බැහැ නම් එතකොට අලුත් දේවල්
හැබැයි ඉතින් ඇමතිතුමා ක්‍රිකට් ගහන හැටි කියන්න ගියොත් මෙහෙම අවුට් වෙලා එනවා කියන්න ගියොත් මං හිතන්නේ ඒ දැනුම මොකද ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළට ගිහින් ක්‍රීඩකයෙක් ගන්න පීඩනය අපි දකිනවා අපි ක්‍රීඩා කරපු හැටියට ඒකින්ද පිටේ ඉඳන් අපිට කීයටයකී අර පාර ගැහුවා ගිය ගමන් උඩ ගැහුවා හැබැයි ඒ ක්‍රීඩකයාගේ තියෙන පීඩනය අපි ඒක තමයි කියන්නේ මේක දැනුවත් වෙන්න ඕන හැබැයි අවසානයේ අද වෙලා තියෙන්නේ හැම පුද්ගලයාම තමන්ගේ ජනප්‍රියත්වයට දේශපාලන අවශ්‍යතාවය හින්දා මේ කරනවා මිසක් කොටින් බලන් ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඡන්දය ගැන මම හිතනවා මං විශ්වාස කරා යහපාලන කියන ආණ්ඩුව නීතිය හරියටම ක්‍රියාත්මක කරයි කියලා. දැන් මේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ උපසභාපතිවරුන් සම්බන්ධව ප්‍රශ්නයක් ගොඩ නැගෙනවා. ඒකේ නීතියක් තියෙනවා. එතකොට මේ නීතිය අනුව ඔවුන් ක්‍රියාත්මක කරාම උසාවියට යනවා එක පුද්ගලයෙක් තමට අසාධාරණයක් වුණා කියලා මානව හිමිකම් මේ ක්‍රීඩා නීතිය වැරද්දන්නේ මේ මානව හිමිකම් දැන් එතනට ගියාම මානව හිමිකම් පිළිබඳව ඒ කාණ්ඩ දෙක එකඟත්වයකට ඇවිල්ලා නීතිය කඩලා හැබැයි එකඟත්වයකට ඇවිල්ලා ආ කැඩුනට කමන්නේ ඕගොල්ලෝ යන්න කියලා කියන්න බෑනේ ඒකෙ හින්දානේ නිලධාරී පත් කරලා ඉන්නේ වැරද්දක් නොවෙන්න හැබැයි ඉතින් රටේ ඕන වැරද්දක් කරගෙන ආ ඕගොල්ලෝ දෙගොල්ලෝ මේකගෙන කරගෙන යමු කියනවා නම් ඒක තමයි දේශපාලනේ දැක්ම අද රට වැරදිලා තියන්නේ ඒකයි නීති ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන එකනේ අපි ඔබ කියනවා රටට වැරදිලා කියලා රටට වැරදිලාද අනිවාර්යෙන් ක්‍රිකට් පාලක මණ්ඩලයේ ක්‍රමවේදේ වැරදි ඒ මම බොහොම වගකීමෙන් කියන ඕන කෙනෙක් මාත් එක්ක තර්ක කරත හැකි මොකද මම බොහොම දන්න දෙයක් මම දන්නේ මේක පිටිපස්සේ තිබ්බ රහස මොකද්ද අර්ජුන රණතුංග මහත්තයා එළියට දාන්න කොට්ටාසයකට අර්ජුන රණතුංග මහත්තයා ඉන්න පාර්ශවයේ හිටපු කාණ්ඩයක් මොකද අද හරීම සංකූලතාවයක් මේ ක්‍රීඩාව තුළ තියෙන්නේ මොකද නීතියක් තියෙනවා නම් නීතිය ක්‍රියාත්මක කිරීම තමයි රජයේ සේවකයාගේ යුතුකම අධිකරණයට ගිහිල්ලා ඔබලා එකඟත්වයකට ඇවිල්ලා තියෙනවා නම් ඔබලාගේ කැමැත්ත පරිදි ක්‍රියා කර යුතු කරගතයි කිව්වට නිලධාරයාට බැඳීමක් නැහැ අධිකරණයේ නීති ඒ එකඟත්වයට ඕගොල්ලෝ කරන්න කිව්වට රටේ තියෙන නීතියත් එක්ක වෙනස් කරන්න. ඉතින් මං හිතන්නේ මේ එහෙම එතන එහෙම බැරි වෙලාවත් ඒ අධිකරණයේ නීතියක් දුන්නා නම් නෑ මොහුට අසාධාරණයක් කළා මොහුට දෙන්න කියලා ඒක වෙනස්ද? හැබැයි එහෙම නැතුව මේ රටේ නීතිය. එතකොට ඒ නීතිය වෙනස් වෙනවා අධිකරණ නීතිය. හැබැයි මේ විදිහේ ක්‍රියාදාමය කරන එක මං හිතන්නේ ඒකෙන්ම පේනවා මේ රට තාම හරි පැත්තකට ගෙනියන්න මේ සමාජ ක්‍රමයත් එක්ක හැකියාවක් නැහැ. සෑම වැරද්දක්ම නිවැරදි කිරීමේ උත්සාහයක තියෙනවා. ඉතින් මං හිතන්නේ ජනාධිපතිතුමත් අගමැතිතුමත් කියනවා මම දන්නේ ඒ දෙන්න උත්සාහ කරනවා ඇති. හැබැයි මේ වගේ දේවල් දැක්කමවත් නිවැරදි කරන්න හැකියාවක් තියෙනවා. මට මතක් වෙන්නේ මේ රාජ්‍ය සේනාරත්න ඇමතිතුමා මේ මෑතකදී කිව්වා අපි ආණ්ඩුව ගත්ත රාජ්‍ය හැමමයි කියලා. ඉතින් සමාජගත කරන්න ඕන වෙන කාරණාව මෙන්න මේකයි. ඒ කියන්නේ නීතිය බිඳිනවා නම් කොහේ හරි එහෙම නැත්නම් නීතියට පටහැනි වෙනවා නම් ඒක කවුරු කළත් කොහොම කළත් මොන මට්ටමේ කළත් අනිවාර්යයෙන්ම සමාජගත කරන්න ඕන නීතියට අනුකූලව කවුරුත් වැඩ කරන්න ඕනේ. මේ රටේ ජනවරම දිර දින ජනතාවත් ඒකටමයි කියන කාරණාව අපි සමාජගත කිරීමේ වගකීම හැම පුරවැසියෙකුම තියෙනවා. මම එකඟ වෙනවා රීනාස් මම ඒක තමයි කියන්නේ මේ රටේ අපිට වැරදිච්ච තැන හැබැයි අපි මතක තියාගන්න ඕන මේ දේශපාලඥයන් වෙනස් වෙලා නැහැ බහුතරයක්. ඒ වගේම තමයි මේ පරිපාලනය කරන නිලධාරීන් බහුතරයක් වෙනස් වෙලා නැහැ. එතකොට අවුරුදු 10ක් 15ක් තිස්සේ දරදි පැත්තකට ගිය සමාජය අඳුරු කර ක්‍රමවේදයක් එකපාරට පැය 24න් හැබැයි අපට කියතයි තර්කයක් හැටියට දැන් අවුරුද්දක් වෙලා කියලා. හැබැයි අච්චර දුර ගිය මේ ඔඩු ගිය ප්‍රශ්න අවුරුද්දක් තුලින් අපි ජනතාව හැටියට එකපාරට අසාධාරණයි මේක වෙනස් කරන. හැබැයි අර වගේ වැරදි දැක්කම ඒ නිවැරදි කිරීම මේ ආණ්ඩු පාලකයන්ගේ යුතුකමක්. හැබැයි මට තේරෙන්නේ නැත්තේ අමාත්‍යතුමත් මේක සාධාරණ කරනවා නිලධාරියා කරා හරිද කියලා. ඒ වගේ දේවල් කී කිය ඇයි මේකම කරන්නේ? ඇයි අපිට මේක හදා ගන්න බැරි කියන එක තමයි මටත් තියෙන ප්‍රශ්නේ. දැන් මේක හදා ගන්න කවුද ඉස්සරහට එන්නේ? කවුද දැන් කවුද පූසගේ කරේ මේ මිනිකෙඩිය බඳින්නේ? මෙහෙමයි. රටක් හරි නිවැරදි දිශාවකට ගෙනියාම උගත් පුද්ගලයෝ හැටියට ඔය රාජ්‍ය තන්ත්‍රයේ ඉන්න නිලධාරීන්ගේ යුතුකම. හැබැයි එතනට දැන් ඉහළ තැන්වලට ගිහිල්ලා තියෙන්නේ දේශපාලන පත්වීම් මත උසස් වීම් මත දේශපාලන අරමුණු තියෙන පුද්ගලයෙක් නම් මේක හදන්න බෑ. ඒ වගේම දේශපාලඥයා කියන්නේත් මේ වගේ අරමුණු එක්ක යන තමන්ගේ බලය මිසක්ක මේ නීතිය අනම්මනක් නැහැ. ඉතින් ඒකෙන්ද මේ රටේ මිනිසුන්ට දැන් රටේ ජනතාව බලන්න. රටේ ජනතාව මන්ත්‍රී කෙනෙක් යවන්නේ රට හදන්නද? නැහැ.
ඒ පුද්ගලයා යවන්නේ තමන්ගේ පුතාට ඉස්කෝලේකට දාගන්න ලියුමක් ගන්න, එහෙමත් නැත්නම් රස්සාවකට දාගන්න උසස් වීමක් ගන්න ලියුමක්. මෙහෙම රටක් මේ රට. ඉතින් එහෙම කියන ගමන් අපි දේශපාලඥයාට සහ නිලධාරියාට චෝදනා. ඒකින්ද මේ සමාජය වෙනස් වෙන්න ඕනේ. ඒක කරන්න දැන් අවංකව ඇවිල්ලා කියනවනේ ජනාධිපතිතුමා අගමැතිතුමා මේක වෙනස් කරන්න ඕන සමහර දේශපාලඥයෝ කියන. එහෙනම් මං කියන්නේ ඔබලා ඒ ආදර්ශය දෙන්න. එතකොට රට හැදේ. ඔන්න ක්‍රිකට් ක්‍රීඩා. දැන් එතෙන්දී ඔබත් මතවාදීව හිටියා යහපාලනයක් අවශ්‍ය මේ රට වෙනසක් අවශ්‍ය කියන දේ. දැන් මේ අවුරුද්දක් ගත වුණාන් පස්සේ දැන් අහන ප්‍රශ්නයක් තමයි මේ වෙනස සැපද කියලා. වෙනස සැපද? මෙහෙමයි මං අර කිව්ව දෙයමයි. මං හිතනවා එදා තිබ්බට වැඩිය මට දහස් ගුණයක් හොඳයි. ඒ ගමන ගියා නම් අද කොහෙද අපි රට තියෙන්නේ කියලා මට විශ්වාස කරගන්න බැහැ. හැබැයි තාම අඩුපාඩු තියෙනවා. ඒව හදා ගන්න ඕනේ. අපි සැපද කියන එක නෙමෙයි කියන්න ඕනේ. අපි දකිනවා වෙනසක් වීගෙන යනවා. කරන්න හදනවා පුද්ගලයෝ කොට්ටාසයක්. අපි ඒ මිනිසුන් පීඩනයක් දදා ඒ මිනිසුන්ට දඬුවම් කරන එක නෙමෙයි, ඒ මිනිසුන්ට සහායයක් දීලා දැන් බලන්න මිනිස්සු කියන එදා මේක වෙච්ච සිද්ධියක් ඉඳන් මම කියන්න. මර්වින් සිල්වා එමත්තුමා මිනිස්සු එක්ක මොකද්ද බඳිනවා. බඳිනකොට ඒකට අඩුම ගානේ උසාවියටවත් යන්න නැති ප්‍රශ්නයක් වෙනවා. හැබැයි අද හිරුණාකාගේ මේ මිනිස්සුම කියනවා නෑ මම බඳගත්තා කියලා. ඔව් ඒක සමාජයේ වෙච්ච දේ. හැබැයි හිරුණාකාගේ ප්‍රශ්නේදී පුද්ගලයෙක් ගිහිල්ලා එයාට විරුද්ධව වැඩ කටයුතු කරනවා, පොලිසිය කරනවා. ඒ බය නෑ අද. ඒකම අඩුම ගානේ අපි කියමු හරි අපදුන්න අප දෙන්න පුළුවන් එකක් නම් විනාඩි ගන්න. ඒ වගේ දේවල් වෙනසක් වෙනවනේ. හැබැයි ඒකත් වැරදි විදිහට අර්ථකථන කරනවා අප ඉක්මනට දුන්න. හැබැයි දැන් ඒ සංසන්දනාත්මකව මේක නිකන් හොඳයි කියන පුළුවන් වෙන්න පුළුවන්. නමුත් මේ අපිට දැන් ඒක කියන්න බැරි හේතුත් තියෙනවා. දැන් ඇඹිලිපිටි සිද්ධිය ගත්තම ඒ ඝාතනය ලක්වච්ච මිනිස්සු කිසිම දේශපාලන ධාරාවට සම්බන්ධවත් නැ, මොනම දෙයකටවත් සම්බන්ධ නැ. මේ සාදයකට ගිහිල්ලා මල්වර සාදයකට ගිහිල්ලා අනවශ්‍ය කියන්නේ පොලිසිය කිව්වා අනවශ්‍ය ඒකරාශි වීමක් කියලා. හරි ජන ඒකරාශි වීමක් නෙවෙයි ඒක. මල්වර ඒක සිද්ධ වුණේ කොහොමද කියන ප්‍රශ්නේ නෙමෙයි මෙතන තියෙන්නේ. සිවිල් පුරවැසියෙකුට සාදයකට ගිහිල්ලා සතුට වෙන්න බැරි තත්ත්වයක් නම් මතු වෙන්නේ. ඒක ඔබ කිව්ව කාරණාවත් එක පෑහෙන්නේ නැහැ. නෑ මම ඒකෙදි කියන්නේ ඒ මාසය වල දාන්නේ මරණ පරීක්ෂණයක් නොකර. හරි මම මේ කියන්නේ ඒ සිද්ධිය සම්බන්ධව. මම දන්නේ ඒ මරණ පරීක්ෂණ කතාව. හැබැයි මම කියන්නේ අපි දැන් මේකට චෝදනා කරන්නේ මේ ආණ්ඩුවටද? ඇයි ඒ අපි කරන්නේ? මේ කරන්නේ මේ මං කියන නිලධාරී මණ්ඩලයක් ඇතුලේ ඉන්න මේ පුරුදු වෙච්ච කාණ්ඩයක්. ඒ නිලධාරී මණ්ඩලයට දඬුවම් දීම ප්‍රමාද කිරීමම හේතුවක් නෙවෙයි මේ තත්ත්වය. මෙහෙමයි දඬුවම් කිරීමේ ක්‍රමවේදයක් තියෙනවා. දැන් ඔහුන්ව වැඩ තහනම් කළා හරි කොහේ හරි ඈතට දාලා ඒ ගැන පරීක්ෂණ පවත්වනවා. එදා වගේ අපි තීරණ ගන්නවා නම් අද ඉඳලා හෙට මේ මනුෂ්‍යාව වැරදි කියලා එහෙම කරන්න බෑ. ඒක තමයි යහපාලනික නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. හැබැයි මේක පරක්කු වෙලා හරි වෙනවා නම් හොඳයි. හැබැයි අපි දකින්නේ මේක වෙන්නේ නැහැ. දැන් අවුරුද්දක් ගියා පෙලක් අවස්ථාවල පෙලක් ඒවා මේ ඇති කාලේ. හැබැයි ඒව හංගනවා. හැබැයි ඒකටත් හේතුවක් බලන්න ඕනේ. අපි මේ ඉන්න නිලධාරී මණ්ඩලයට අවශ්‍ය කොළ පරණ සිද්ධි ගැන මම මේ කියන්නේ. හැබැයි ওই සිද්ධිය පිළිබඳව පරීක්ෂණ. මොකද මත දෙකක් තියෙනවානේ. අපි ජනතාවට ආදරේ හින්දා අපි එහෙම කියන්න පුළුවන්. මතය තමයි මේ ගැන හරි පරීක්ෂණයක් කරන්න. මොකද එදා හිටපු නිලධාරීම තමයි ඉන්නේ. මොහුන් එදා දේශපාලන අහිය අරගෙන වැඩ කරා වගේ අදත් වැඩ කරන්න පුළුවන්. එහෙනම් ඒව නිවැරදි කිරීම. හැබැයි දේශපාලඥයාට ගහලා දේශපාලඥයාගේ මතය මත තමන්ට ඕන විදිහට මිනිසුන්ට දඬුවම් කරන එක වැරදි. සමහර විට ඕකට දඬුවම් කරා නම් පොලිස් මහත්තයාට පොලිස් මහතුරු ටික ඉස්සෙල්ලා හිටපු ආණ්ඩුවට උදව් කරපු අය හින්දා මේ වැරදි කරපු බීලා පනපු මිනිසුන්ට විරුද්ධව දඬුවම් කරා කියලා ඊළඟ දවස් පත්තරවල ලියුණොත් මම ඒක ගැන පුදුමයි. ඒක හින්දා මේ සමාජයේ වැරද්දක් තියෙනවා රිස්නාස්. මේක අපි තේරුම් ගන්න ඕනේ. නමුත් මේකෙදි දැන් මෙහෙමයි. දැන් යහපාලන ආණ්ඩුව අතිදහවනකාරී මේ පොරොන්දු දුන්නේ ගේනවා එල්ලනවා දඬුවම් කරනවා කියලා. දැන් මේ ජනතාවට මේ බලාපොරොත්තු දීලා ජනතාව වෙනසකට මුල පුරලා දැන් කියන එහෙම බෑ. නීතියට අනුව හිමින් මේක ජන ආණ්ඩුවට ඉවසීම තියෙන්න පුළුවන්. නමුත් පත් කරපු ජනතාවට ඉවසීම තියෙයි කියලා අපි හිතන්න බෑ. දැන් ඇඹිලිපිටියේදී මට මතකයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කිව්වා ජනතාව කියන්නේ නිල ඇඳුම් ඇඳගත්තේ නැති පොලිසිය. පොලිසිය කියන්නේ නිල ඇඳුම් ඇඳගත්ත ජනතාව. අන්තිමට උනේ මොකද්ද? මිනිය ගේනකොට පොලිසිය යන පාර වහන්න උනා පොලිස් කාර්යසාධක බලකාය දාලා. ඒ කියන්නේ ජනතාවගේ ඉවසීම පරීක්ෂා කරන්න එපා කියන සිග්නල් එක නේද දුන්නේ? මං විශ්වාස කරන රටේ යම්කිසි ආන්දෝලනාත්මක ප්‍රශ්නයක් වෙලා එයින් දේශපාලඥයෝ
එයින් ප්‍රයෝජනයක් ගන්න හදනකොට රටේ අනික් රටේ පොදු ජනතාව වෙනුවෙන් සාමකාමීව තියාගන්න එහි යම් කිසි දෙයක් කරා නම් මම ඒකේ වැරද්දක් දකින්න. හැබැයි අපි එතනට යන්නේ මොකටද කියන එකයි ප්‍රශ්නේ. මේ වගේ සිද්ධි වෙනකොට ඇයි එහෙම වෙන්නේ? මේ සංස්කෘතිය වැරද්ද, මේ ඉන්න මිනිස්සුන්ගේ වැරද්ද, මිනිස්සු හිතන විදිය. මනුෂයා මනුෂයාට ගරු කරන්නේ නැහැ. මිනිහෙක්ගේ ජීවිතේ වටිනාකම දන්නේ නැතිකම. මිනිහෙක්ට සල්ලි තියෙනවා නම් හැමදේම ඇති. මේ මිනිස්සුන්ගේ ඒ වටිනාකම් නැති වෙලා අදරට. මේක ඇති කරන්න ඕන පාසල් පද්ධතිය තුනෙන් දෙමව්පියන් හැම දෙනාම එක්කව වෙලා මේක කරනවා මිසක් ගුරුවරයා ටියුෂන් ක්ලාස් එක ගාලා හම්බ කරනවා නම් ගෙදරේ ඉන්න අම්මා තාත්තත් තමන්ගේ දරුවා කොච්චර වැරද්දක් කරත් හරි කියනවා නම් මේ සමාජය හදන්න බෑනේ. නේද ඔබ ඔබත් මේ යහපාලන මේ රජයේ එහෙම තමයි වෙනස සඳහා මතවාදීව දායක වෙච්ච කෙනෙක්. දැන් ඔබ හිතනවාද දැන් අපි මතවාදීව දායක වෙච්ච දේ ඵල නෙලා ගන්නවා මේ කියලා. මොකද මම මේ කියන්නේ යුද්ධයක් ඉවරනා පස්සේ අපිට ප්‍රතිසංවිධාන වීමේ සැලැස්මක් තිබුණේ නැහැ. ඒකේ ඵල විපාක අපි අත්විඳා. අන්තිමට උනේ ජාතිවාදය, අන්තවාදය මත වෙලා තමයි නතර උනේ සමාජයේ ભેද බින්න වෙලා. දැන් අද වෙලා තියෙන්නේ යහපාලන ආණ්ඩුව අතිදාවනකාරී යෝජනා ඉල්ලීම් පොරොන්දු දීලා ජනතාවගේ මතය පුබුදවලා ජනතාවගේ බලාපොරොත්තු වැඩි කරවලා දැන් කියනවා නෑ නීතියට අනුව තමයි යන්නේ පොඩක් ඉන්න 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 අපි කරනවා. මේක මේ ජනතාව ඉවසයිද? නෑ මෙහෙමයි. අපිට යම්කිසි ඉවසීමක් හික්මීමක් අවශ්‍යයි. මොකද මං අර කිව්ව වෙනස වෙනකන් ඉවසීමක් අවශ්‍යයි. එක දෙයක් අපි බලන් ඉන්න ඕනේ. අපි පීඩනය දාන්න ඕනේ, මේ තල්ලු කරන්න ඕනේ, මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. එහෙම කියන පුද්ගලයෝම තමයි එළියට බහැලා ඒ නීතිය ක්‍රියාත්මක නොකර තමන්ගේ දරුවට. මට මතකයි මම ගොඩාක් ආදරය කරා ෆොන්සේකා මහත්තයාගේ රැස්වීම වලට නැගලා කිව්වේ. ෆොන්සේකා මහත්තයා කිව්වා ඡන්දයක් පාවිච්චි මට ඡන්දෙ දෙන්න එපා, රස්සාවක් ගන්න, ලියුම් කෑල්ලක් ගන්න, එතකොට දරුවෙක් ඉස්කෝලට දාන්න කියලා තමයි ඕක කිව්වේ. ඕක කියනකොට මේ රටට හරිද ඒක? හරි. හැබැයි සමාජයේ තියෙන සංස්කෘතියත් එක්ක හරියන්නේ නැහැ කියලා අපි දැනගෙන හිටියා. ඒකේ ප්‍රතිඵල අපි දැක්ක ඡන්දෙත් එක්ක. හැබැයි ඔබ මම විශ්වාස කරන්න ඕන දේ තමයි ඒක තමයි හරි දේ රටට කියලා. හැබැයි රටේ ජනතාව ඡන්දෙ දෙන්නේ ඒක ගැන හිතලා නෙමෙයි. පෞගිය පරම්පරාවෙන් ආපු අපේ සම්බන්ධතා, එහෙමත් නැත්නම් හිතවතා, එහෙම නැත්නම් මේ මනුෂයා ඉගෙනගෙන රට පරිපාලනය කරන්න හැකියාවක් තියනවද කියලා හිතන්නේ නෑ. ඒද්ද හිතවතෙද්ද කියලා බලනවා. ඔය වගේ නොයෙකුත් ජනප්‍රියත්වයේ උඩ ගන්නවා මිසක් මේ පුද්ගලයන්ගේ වටිනාකම් මේවා හිතන්නේ නෑනේ. අපි අරක්කු බෝතල් වික්කත්, කුඩු වික්කත්, උට සල්ලි තියෙනවා නම් මේවා දානවා නම් ඇඩ්වර්ටයිස්මන්ට් දානවා නම් එහෙම නෑ. අපි මේක වෙනස් කරන්න ඕනේ, මිනිස්සු කරන්න ඕනේ. එතනම තමයි මේ ගැටලුව තියෙන්නේ. මම කියන්නේ වෙනස් කරන්න ඕන කියන මතවාදය තියෙනවා. නමුත් වෙනස් කිරීමේ මේ බිම්මට මේ ක්‍රියාදාමයේ තමයි මේ ගැටලුව තියෙන්නේ. يعني ඒක සක්‍රීය වීම තුළ ප්‍රමාදයක් මෙතන තියෙනවා. මං අහන්නේ රියනාස් හොඳ තැනට අපි ආවේ. ඒ වෙනස් කිරීමේ මතවාදය තියෙන්නේ කා අතරද? ජනතාව අතර. එහෙනම් ඒකේ වගකීම ජනතාව නෙමෙයි. ඒ ජනතාව ගිහිල්ලා දේශපාලඥයන්ගෙන් ලියුම් කෑල්ල ඉල්ලනවා නම් තමන්ගේ වැඩේට නීතිය ක්‍රියාත්මක කරන්න කියලා ඉල්ලීමක් කරන්න නැතුව හරිද? ඔන්න ඔතන වැරද්ද තියෙනවා. මේක තමයි රටේ ජනතාව. මම ඒකයි බහුතරය රටේ ජනතාවට කියනවා, කරුණා කළා තමන් ඇඟිල්ල දික් කරන්න ඉස්සෙල්ලා තමන් හරි දේ කරනවාද කියලා. මම මේක ලඝු කරන්නද මෙහෙම? ඔව්. මුලින් අපි රට වෙනස් කරන්න, ආකල්ප වෙනස් කරගන්නවා. හරි. දැන් තිබ්බ ක්‍රමයේදී අපි කිව්වා මේ අවසාන විනාඩි 5ම විතර ගත වෙනවා. තිබ්බ ක්‍රමයේදී මගේ මේ ප්‍රශ්නේ ඇහුවේ නැත්තම් මං හිතනවා මං යමක් අඩු කළාද? රාජපක්ෂ සහෝදර සමාගමට විරුද්ධ වුණා. රණතුංග සහෝදර සමාගම සක්‍රියයි. මම අපේ සමාගම් නෑ. මම නෑ සමාගම් වල. එකක් කියන්න පුළුවන්. රණතුංගලා වුණ පළියට ඔවුන්ට සුදුසුකම් තියෙනවා නම්, රණතුංගලාට රටට යමක් කරන්න අවස්ථාවක් තියෙනවා නම් ඒක කිරීමේ වැරද්දක් මං දකින්න. ඒක රාජපක්ෂලාටත් පොදුයි. හැබැයි තමන්ගේ දේශපාලනය පාවිච්චි කළ බලය, එහෙම නැත්නම් තමන්ගේ නොයෙකුත් බලවේග බලය තමන්ට ලැබිලා තියෙන ඒවා පාවිච්චි කළ තමන්ගේ පවුල තරපර කරමින් තමන්ට අවශ්‍යතා ඉටු කරගන්න වැඩ කටයුතු කරනවා නම් ඒක වැරදි. ඒක රාජපක්ෂට වෙන්න පුළුවන්, රණතුංගට වෙන්න පුළුවන්, වික්‍රමසිංහට වෙන්න පුළුවන්, සිරිපාලට වෙන්න ඕන එක්කෙනෙම. ඒක තමයි රටේ නියම. අනිසි විදියට සහෝදර සමාගමක් හදනොත් එදාට ඔබේ මතවාදී නැගී හිටියේ.
මම අදටත් නැගී සිටිනවා මම හිතනවා මම ක්‍රීඩා පරිපාලනය ගැන කතා කරද්දී මම බොහොම පැහැදිලිව කිව්වා අර්ජුන රණතුංග කියන ඇමතිතුමාට එදා හිටපු නායකයාට අවංක නායකයාට නිශාන්ත රණතුංගත් එක්ක හිටගෙන කොහොමද ඡන්දෙ ඉල්ලන්නේ කියලා මොකද එදා අර්ජුන රණතුංග කියන මහත්තයා තමයි ඒ කරපු දේවල් විවේචනය කරේ හැබැයි මේකම තමයි මම කිව්වේ රටේ ජනතාව තේරුම් ගන්න ඕන හොඳ මිනිස්සු නරක් කරන්නේ මේ දේශපාලනේ ඒකට අපි දායක වෙනවා මොකද මිනිස්සු හිතනවා මේ සල්ලි තියෙනවා නම් මේ හැමදේම තියෙනවා නම් තමයි මේක දිනන්නේ කියලා හැබැයි අර්ජුන රණතුංග මහත්තයාට හැමදාම ඡන්දෙ දුන්නේ ඒකේ හින්දා නෙමෙයි ඔහු හදපු ප්‍රතිරූපේ හින්දා ඌට වැරදුන තැන තමා ඔහු හිතුවා මොකද ඔහුට අනිවාර්යෙන් ජනාධිපතිතුමා මෛත්‍රීපාල වෙනකොට රටේ ජනතාව අතර මතයක් අහවා මොහුට හොඳ ඇමතිකමක් හම්බෙනවා ඔහු වටා අර කාක්ක වගේ එක වුණා හොරු ටික වංචාකාරයෝ අර එදා හිටපු කැලණියේ හිටපු ඔක්කොම සෙට් එක ඇවිල්ලා එක වුණා ඔහු හිතුවා ඒ කර මුදල් වියදමත් එක්ක තමයි මේ ඡන්දෙ දෙන්නේ කියලා එහි ප්‍රතිඵලයක් හැටියට හදාගත්තේ නැත්නම් ඔහු හරි දේ තේරුම් ගත්තේ මේක අර්ජුන රණතුංග මහත්තය නෙමෙයි සෑම දේශපාලඥයෙක්ට වෙන දේ තමන් තේරුම් ගත්තේ නැත්නම් ඊළඟ නිලවරණයකදී ඔවුන්ට ඇත්ත ඇති සැටියෙන් තේරුම් ගන්න රටේ ජනතාව තීරණය කරයි ඒකින්ද මම හිතනවා අපේ වගකීමක් තියෙනවා දේශපාලඥයාට පමණක් නෙමෙයි රටේ ජනතාවට මේ රට හරි දිහාවට ගෙනියන්න තමන්ගේ ආකල්ප මත වැඩ කරන්න තමන්ගේ පපුවෙන් වැඩ කරන්න එපා මුලෙන් වැඩ කරන්න නරක දේ නරකයි කියනත් වැරදි දේ වැරදි කියනත් උණුසුම් හදවතක් තියෙනවනේ හොඳ බුද්ධියක් තියෙනවනේ හොඳ කොන්දක් තියෙනවනේ මේ තුන පිටුව තමයි අපිට ආකල්ප වෙනස් කරගන්න පුළුවන් වෙන්නේ මං පොඩි දෙයක් කියලා මේ වැඩසටහන අවසන් කරන්නම් තෝමස් අල්වා එඩිසන් ඔහු ඇදුව පොඩි කෞතුකාගාරයක් ඔහුගේ ගවේෂණ වලදී ඔහුගේ සොයා ගැනීම වලදී වැරදිච්ච තැන් ටික එකතු කරන්න ඒ කෞතුකාගාරේ හදලා ඉවරලා ඔහු විවෘත කරන්න කලින් දවසේ ගිනිගත්තා තෝමස් අල්වා එඩිසන් නෙමෙයි දුක්කුනේ පුතාගේ තාත්තා මේ සොයා ගැනීම වලදී වෙච්ච වැරදීම් සියල්ල එකතු කරලා හදපු කෞතුකාගාරය විනාශ වුණා කියලා. එතකොට තෝමස් අල්වා එඩිසන් හිනා වුණා. හිනා වෙලා කිව්වා දැන් මේ වැරදිච්ච ටික දන්නේ මං විතරයි. ලෝකේ දන්නේ නැහැ කියලා. ඒ නිසා මේ වැරදි කියන්න ඒ කියන්නේ හරි නරක දේ නරකයි කියන්න අපි තුල තියෙන ශක්තිය. ඒ නිසා මේ තෝමස් අල්වා එඩිසන් කිව්වා මට දහස් වාරයක් වැරදුනා. ඒ වැරදිච්ච දහස් වාරෙන් මම තේරුම් ගත්තා වරදින්න තැන් 1000ක් විතර තියෙනවා කියලා. ඒ නිසා වරදින්න පුළුවන් තැන් තියෙනවා. ඒව නිවැරදි කරගන්න නම් ආකල්ප වෙනස් කරගන්න ඕනේ. මම කියන්නේ විශ්වාසයෙන් ජීවිතේට මුහුණ දෙන්න, ආකල්ප වෙනසකින් සමාජ පරිවර්තනයකට වග කියන්න, බැඳෙන්න සියලුම පුරවැසියන්ට අයිතියක් තියෙනවා. ඔබ සියලු දෙනාටම මේ කිව්ව කාරණාත් වැදගත් වේවි ඒ වෙනසකදී. හෙටත් අපි හමු වෙනවා. හෙට හමුවන්නේ බඳුර ජයසේකර මහතා සමග. සුබ දවසක්. බොහොම පැතිකඩ